මොකද්ද නිරෝෂ් පෙරේරා කියන එක්කෙනාගේ ජීවන අභිලාෂය? ජීවන අභිලාෂය කියලා කියන්නේ ඇත්තටම මම ආසයි මේ මිනිස්සුත් එක්ක හිනා වෙලා ඉන්න. හිනා වෙලා ඉන්න කියලා කියන්නේ ඒක මේ මූනිච්චාවට නෙමෙයි, හදවතින්. එතන අපි හිනා වෙනවා කියන්නේ අපි මිනිස්සුන් උදව් කරනවා. අපි මිනිස්සුන්ට ඇහුම්කන් දෙනවා. අපි මිනිස්සුන්ට ගෞරව කරනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, එදිනටත් මං කියලා දෙන්නේ හැමතිස්සෙම ගෞරවට අරන්ඩ මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න, පාත් වෙන නෙමෙයි, නැවෙන්න නෙමෙයි, Taman හොඳ පෞරුෂයක් තියාගෙන කාටත් අවඩක් කරන්නේ නැතුව, වංචාවෙන් දූෂණයෙන් සල්ලි හොයන්නේ නැතුව, දෑති මහන්සියෙන් නැත්තම් දැනුමෙන් මුදල් උපයන්න, ඒවා වියදම් කරන්න, විනෝද වෙන්න තමයි ජීවන දර්ශනය. දැන් ඔයාලට හිතෙනවද මේ සමාජය ඇතුලේ එහෙම සමාජයක් අපිට බහුතර සමාජය ඇතුලේ පේනෙනවයි කියලා? මම මෙහෙම දන්නා, දැන් අද මම මෙතන ඉන්නේ, මට ඉන්න දරුවෝ දෙන්නේ, දුවෙකුයි පුතෙකුයි. මේ දෙන්නට අපි අභියෝග ගන්න කියලා අපි කියනවා, හැබැයි පෙන්වන්න එපේ මෙන්න මෙහෙම අභියෝගයක් ගන්න කියලා. මම දැන් දුවට කිව්වා ඔයා යන්න ලක්ෂපතිලට. තාත්තා ජීල්ල බැලුවට පස්සේ මම බලන්නම්. ඉතින් මම රත්. දැන් එන්න ඕනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ළමයාව හදනවා කූඩුවක් වගේ ඇතුලේ දාලා, වාහනෙන් ගෙදරට ඉස්කෝලෙන් දානවා, ඉස්කෝලෙන් වාහනෙන් ගන්නවා, ගෙදර යාලා බස්සනවා. අපි හිතනවා ළමයා හරි ලස්සනට ඉන්නවා කියලා. හැබැයි අපි ළමයාව දාන්න ඕනේ සමාජයට. අපිට සමාජේ සුරක්ෂිතයිද? නෑ. උටට නාවල් ජයසින්න කියන අපේ හොඳ පිටපත් රචකයෙක් ඉන්නවා, ඔබතුමා දන්නවා. ලස්සන රටාවක් කියනවා, අපි හිතනවා අපේ දේවල් ඇතුළේ ආරක්ෂිතයි කියලා. අපි ආරක්ෂිත වැටරටුළු දාලා ළමයාව ආරක්ෂා කරනවා. අපි මුද්ද සමාජයට ළමයාව නිදාස් කරනවා. ඕ ළමයාගේ ආරක්ෂාව. ඊට දුවද පුතාද අදාළ නැහැ. අර මිනිස්ක්‍රමට නිරා දෙන සමාජයට තමයි දාන්නේ. එහෙම දාලා අපි බලාපොරොත්තු වෙනවා අපි ළමයාව හදුව වගේම අනිත් මිනිස්සුත් ළමයා හදලා ඇති කියලා. එහෙම හදලා නැහැ. එහෙනම් අපිට රණ්ඩු ඕනේ අපේ ළමයා හදන්න අපි මහන්සි වෙනවා නම් ඊට සමානව කැපකිරීමට අපිට රණ්ඩු ඕනේ සමාජය වෙනස් කරන්න. සමාජය වෙනස් නොකරන තාක් කල් ඔයාගේ ළමයා කොච්චර හොඳට හදුවා වැඩක් නැහැ. ඔයා දාන්න වෙන්නේ අර කිරි බින්දුවක් ගෙනෙල්ලා රොමරලේ උට අතා රිසල්ට් එක 0. දැන් අපිට පුළුවන් මේක ගැන කතා කරන්න විතරයි වගේ නේද අපිට පේන්නේ? මොකද අපිට කරන්න පුළුවන්? කොහොමද අපි මේක වෙනස් කරගන්නේ? ඔකේ, මේ ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා කියලා තියෙනවා ලස්සන රටාවක්. You can't solve the problem with the same thinking when you created them. Yes. ඒ කියන්නේ ඔයා ප්‍රශ්නේ ඇතිකරන්න කාලේ තිබ්බ චින්තනයෙන්ම ඔයාට ප්‍රශ්නේ වෙනස් කරන්න බෑ. අපි ගිහිල්ලා එතම වරද ආයියටරලා වෙනස් ප්‍රතිබල බලාපොරොත්තු වෙනවා. එහෙම බෑ. අපිට අරන් ඕනේ වරද ආපහු වෙනස් විදිහට අරන්නේ නෙමෙයි. වරද නොතර ඉන්න. ඒතකොට වෙනස් ප්‍රතිබලයක් ලැබෙනවා.